සරණයි සති පට්ටාන දේශනාමාලාවේ ඒළඟ දේශනා තමයි අප අධාරගෙනඉන්නේ අපි කලින් සති කලින් දේශනාවෙන් සඳහන්කරයේ මේ බොජ්ජංග සම්බන්ධයෙන් තමයි කතා කරන්න පටන් ගත්තේ ඒ සති සම්බොජ්ජන්ගේ සම්බන්ධෙන් කරුන්ටියයක් අප ඉදිරිපත් කළා ඉතිං අද කෙටියෙන් නමුත් ඉතිරි බොජ්ජග කාරණා කොහොමද වැඩෙන්න්නේ අප මේ ප්‍රායෝගිකව සති පපුරදු කරධදිගෙර තමයි කතාරන්න බලාපොරොත්තුවවෙන්නේ එතකොට මේ බොජ්ජංග ධර්ම කියලා කියන්නේ බෝධියයට අංගයක් වෙනවා කියන අරථයෙන් බෝධිය කියලා කියන්නේ අපි මේ නිවන කිය එක සාක්ෂාත් කරන්න බලාපොරො තිරුණණ යම් කිසික්‍රමකට ඒ සඳහා මේවා හේතුකාරකයි මෙ නැතුව ඒ කරන්න බැහැ කියග තමයි සාවාන්‍ය අර්ථය ඉතිං මේ දැන් අපි කලින් සති සම්බෝජ්ජන්ගය කියරන කතා කරේ එතකොට මේ සතිසම්බෝජ්ජන්ගේ ඉඳලා නිත් කාරණ එකකට එකක් එකකට එකක් ලිංක් වෙලා තමයි තියෙන්නේ මේ කාරණා හන්තර වෙනවෙනම පවතින්න බැ ලි වෙලා තියෙන්නේ එතකට දැන් සති්‍යය රහාහතමයි එක පටන්ගන්න එතකොට දැන් සාමාන්‍යෙන් අපි සතිය කියලා කියන්නේ වර්තමාන මොහොතට අවධ වෙන එක එතකොට මේ වර්තමාන මොහොතේ තියෙන අරමුණත් එක්ක මනස පවත්තනය එකතින් ඒකට අවදි වනහම අවධ මනස දිගින්දිකටම සතිධාරවා කණ්ඩෝ පැවැත්වීමෙන් තමයි සමාධයක් දක්වා අයන්න එතකොට මේ දැන් ධ්‍යාන වගේ දේවල් දන්න අය පොත්තේ දයනුම තියෙනය දන්නවා මේ සම භාවනාවෙන් ප්‍රතමධ්‍යානය කියන සාක්ෂාත් කරාම් ප්‍රමධ්‍යාන සිතයේ ්‍යානාග පහක්තියවා විතක්ක විචාර පීතිසුක එකාගතා කියලා. ඇතුර මේක විතක්කය කියනමක්ද ඒක පනපොත්තේ තියෙනමචන තමයි අරමුණට හිත නැංවීම කියෙන එක. ඉති ඕක තමයි අපි මේ සතතිය කියෙක පුරදු කරගනය අද අරමුණ මෙනෙහි කරන්න කියලදන්නේ ඔන්න ඕක. එ එකන අපිතුමයි පරිියයන්කෙට ගේ වෙලාවක අපි කියනවා මූලික මල කරමස්ථානය ූලි කකාරමුණ තෝරගන්න අප එක එක් හුස්ම වෙන්න පුලුවන් පින්බීම කියේවෙන්න පුොල මොක් කරරි. අපිතුම අපි තෝරගත්ති උස්ම කියල එතකට අපි කිය උස්ම දැනකොට උස්ම දැනකට අවධාන තියාගන්න බලන්ගන්න එතකොටේ උුස්ම දෙකට කෙඩල්ල පේන ගන්න ඇතු නෙ ටි වෙන වශයෙන්. එතකොට මේ ඇතුලන පිටවෙන හුස්මේ කණ්ඩව සතිය පවත්තගන්න අපි යොදන උපක්්‍රමය තමයි අරමුණ මෙෙහි කරනවා. ඇතුල හුස්ම ඇතුල්ලවීමම වශයෙන් පිටවෙන හුස්ම පිටවීමම වශයෙන් නැත්තන් අශවාස ප්‍රශසාසේදයට තමන්ගේ මනසට වෙහිසක් නොවෙන ක්‍රමයකට අපිමික නෝඩ් කනවා මෙෙහි කරනවා ලේබල් කරන. ඒක ඒකෙන් කරන්නේ අරමන්නට අරේ හුස්ම කියන අරමුණට අපේ හිත පිටයන්නට නොදී. නැවත නැවත අරුණේ රඳවලා පවත්තගන්න තමයි අපේ මෙෙහි කිරීම කියින් උපක්‍රමය දන්නේ ඒක තම මේ විතක්කය කියලක. අරමුණේ හිත පවත්ත ගනිතින් මෙනෙහි කිරීම තියෙනකොට තමයි අපිට මුල් කාලය ආදුනකය දිරමේ සතතිය කියන්නේය ගොඩනගාගන්න පුුවන්ඇ මෙනෙහි කිරීම නැතු සමහරයෝගින් ඔහය බලාගෙන ඉන්න අනවා දන්නේ ඇතකොට මනසනිකම්මම්මලිකමට වැටනෙනව එක්ො ඉදිමත වැටෙනවා ඒම නැත්තන් හිත නන්නත්තාරයවා සිරෙන පටන්ගන්නවා ඇයි හිතට පණ නැහැ අරමුණ ඉන්න මෙනෙහි කිරීමෙන් කරන්නේ හිතට පණක් හදලා දෙනවා අරමුණේ සතිධාරාව කණ්ඩව පවත්තගෙනයන්ඒටබි විතක්කය කියල කියන්නේ එතකොට ප්‍රථමධ්‍යාන සිත්තේ තිය ෛද දෙවන අන්ගේ තමයි විචාරය. ඒකට බනපොත්තේ දීල තියන අර්ථ විග්‍රහය තමයි අරමුණ විග්‍රහර බලනවා නැත්තැන් අරමුණ පිරිමදින ස්භාවය මකක්ද මේ පිරිමදිවා කියල කියන වෙනමකුත් නෙමයි අරමුණේ අතා ස්භාවය දැක ගන්න අරමුණේ තොරතුරු බලනවා ඕක මයි අපි මේ විපස්සනාවිදි කියන්නේ සතිය පුරුදු කරගෙන අද්දී හුස්මට හිතගත් තනම්. හුස්මට අධානය තිව්වට පස්සෙේ ඇතුල්ලන පිටවෙන හුස්ම නිකාම ඇතුල්ලෙනවා පිට වෙන ආසාස ප්‍රශස කියල මෙනයකර කරන්නවා විතරක් නෙමේ අපි කරන්නේ ඒ හුස්මේ දැනන්නේ මොනවද තොරතුර මොනවාද කියලවි බලන්න කියවා. සක්මනක දිනම් දකුණ අම වශයෙන් මෙනහිකරමින් සක්මන් කරදදි. යටිතුලට දැනෙන්නේ මනවද කියලා බලවා. සක්මන ඔසවනවා බනවා කියලා මෙිහි කරනවනන් එස්ස වීම ක්‍රියාවල යේද දැනින්නේ මොවද ඊට සාපේක්ෂෝ තැබීමේ ක්‍රියාවලයේද සිද්ධවෙෙන්නිමක්දකල අපි කියනවා ඒ එකක තොරතුරු බලන්න දැනෙන්නේ මොනවද කියලා බලන්න කියලා. ඕක තමයි විචාරය කියල කියන්නේෙ කැනේ අරමුණ විග්‍රහ කර බලනවා. අරමුණේ විවිධාකාර ආකාර සටහන් මොනවද කියලා බලනවා. අරමුණේ සභාවය බලනවා එත්තකොට තමයි අපිට විමසුම් නුවන එන්නේ. එම නැත අපිට ඒ මේ අරමුණේ තොරතුරු නොබලනතා අපි මේ ගන සංඥාවෙන් තමයි අරගෙන තියෙන්නේ එතන තමයි තන්හාදිිට්ටිමාන මමත්වාද මේ කෙලෙස් වැඩෙන්. අරමුණේ රසේ හොඳින් මැටහෙන්න මේ විචාරය හරහයි විධ ෝණයන්ගෙන් අපිට මේක බලන්න පුළුවන්ගෙනවා දැන් සාමාන්‍යෙන් බනපොතේ තියෙන්නේ පංචස්කන්ධයමකොළස් සාකාරයකට දකින්න පුුවන් යෝගාවචරයා විදිහයට බැලූ ඒක තමයි මේ කියන්නේ එතකොට මේකට යෝනිසෝ මනසිකාරය සම්බන්ධ වුණ හම මේ බැල්මට දම්ම විචේ සම්බෝජන්ගේ වැඩෙන්න්න පටන්ගන්න මුල්න පියවර තම ඔත්තන ඇයි මේ අපි හුස්ම කියල හිතන් ඉන්නක නෙමෙ මේක බලනට තොරතුර හයෙනකට තියන වෙනම එකක්. අපි මේ දකුණවම කියලා හිතං ඉන්න එක නෙමයි තියෙන්නේ වෙන එකක් කියලා තේරෙනවා තොරතුරු බලද්ද. ඔසවනවා තබනවා කියලා අපි හිතං ඉන්නක නෙමෙයි මෙතන තියෙන්නේ කියලා අපිට තේරෙනවා තොරතුර බලද්දී. එතකොට මේ විචාර චෛතසිකයට විචාර චෛතසිකෙන් අරමුණේ තොරතුරු බලදිය එකට යෝනිසෝ මන කාරය කියනෙ ගන්නනම් කලින් සුතමය ඥානය තිෙන්නඕන මේ කරගෙන යන වැඩේ සම්බන්ධය. එතකොට තමයි ඉන්නුවන වැඩෙන්. ධම්ම විචය සම්බෝජ්ජන කියනෙකට අපි සාමාන්‍ය අර්ථය යෙන්නේ ප්‍රඥාන වුණන කියලාන ගැනීම අරමුණේ අතා සභහවැදක ගන්නවා කියනක බෙන ප්‍රඥාවක් නෙමයි අරමුණේ අතා සභහවෙදකගන්න එකතකරන මේ විාර චෛතකෙන් තමයි ත්තු දව දෙෙන්නේ මුලින්ම දම්ම විචය සම්බෝජ්ජන්ගේ වැඩන්න. ඉතින් ඔය විදිහටමේ අරමුණේ සභාාවයා හඳනගනිදී ඔගාචර දිගින්දිකට පුහුණ ේදදි ගොඩක් කලාට ගරුවරයා උපදෙස් දෙනවා හරිදැ. අරමුණේ ඔය තොරතුරු පේනවා කියන්නේ මෙයාට අරමුණත් එක් ඉන්න පුලුවන්කාලයා. ගැන මේ හටගත්තු අරමුණය අපි මුලින්ම දකින්නේ අරමුණේ මැද කොටසන කොඳනාරටයනෙ හුසම හටගත්තට පස්සන අපිට හුවවෙන්නේ මුලින්ම දකුණවම කියනෙ එක හටගත්තට පස්සන අපි ටහවෙන්න මුලින්ම සිතුවිල්ල හටගත්තට පස්සෙන අපිටහො වෙන්න මුලින්. ඉතින් එතකොට ගුරුවරයා උපදෙස් දෙනවා මේ අරමුණේ? මුල දකින්න කියලා. අරමුණේ හට ගැන්මේ ඉඳදලාම සතිය පවත්තන්න කියලා. එතකොට මෙතනද මත තියාගාන වැදගත්ම දේ තමයි. අපිතුමයි පරයන්කයටට ගිහිල්ල හුස්ම හුස්ම අපි දැ හුස්මත්ත එක ඉන්න පුලුවන් හුස්ම හටගත්තහම මේක තොරතුර පේවා විස්තරහයාගන්න පුළුවන්තකොට හස්මේ මුල දකින්න කියලා ගුර උපදෙස් දුන්නවා අපිට මුල පේන කලින් අග තමයි පේන්න ගන්නේ. කොහොම දෙයක වෙන්නේ. අපි දෙො හටගත්තු ආස්වාසයටි සතියතියාගන යනකොට කණ්ඩව සතිධාරා පවත්තද්දි. මුලබලන්න අදහස් කරනකොට දැන් හටගත්තු වාසාසය මුල බලන්න බෑනි හට අරගෙන ඉවරයි. එතකොට අපි කරන්නේ ඊළඟට අපි හම්බ වෙන්නේ ප්‍රශ්සාසය. එතකොට අපි උනන්දු වෙනවා ප්‍රස්්වාසය මුල බලන්න. ප්‍රස්්වාසේ මුල බලන්න උනන්දු වෙන ගොට අපි කරන්නමකක්ද හටගත්තු ආශවාසය ගෙවවෙන්න කම් අපි අක්ඩෝ සතියතියන්න්න ක්සාාවත් වෙන. එතකොට ආශවාසය ගෙවයාම නිරෝධය දැක්කට පසේ තමයි නිරෝධය දක්වාම නිරුදධවීම දක්වාම අකණ්ඩව සතිධාරාව තිව්වොත් තමයි. අපිට ප්‍රශ්වාසය හට ගන්නකොටම. ඉතාම ආරම්භ ොතේම අපි ප්‍රස්සාසය අල්ලන්න පුළුවන්ගෙන පලවැෙනනිවතායිම වෙන්න. අපි තුන් ප්‍රස්සාවාස යම්කිසි මට්ටමකට හට ගන්න තැෙන් දැක්කට පසේ න්න දැන් අකණ්ඩව ප්‍රස්සාසය හටගෙන්ම ඉඳලා. දත් ෙවීගෙන ගල්ල නන්තිම ගෙනකම්ම බැලවටවාේ ඔන්න ඉළඟට ඊල ගස්වාේ හට ගෙන්ම ඉදල බලන්න මනස ුනන්දු වෙන එතකොට ඒ නිසා තම අපි කියන්නේ මුල බලන්න කියලා කිව්හම අපිට අග පේන්නේ අග පෙනිලා තමයි අපිට මුල පෙනෙන්නේ එතකොට අරමුණක මුල මැදාග බලන්න කිව්හ මේ පොතේ තියෙන රූලක් රූලක් විදිහට මේ පොතේ තියන රීතියට මුල මැදාග පෙන්න්නේ අපිට ඉස්සරවෙලාම ප්‍රයෝවික පුහුණුවේදී ඉස්සරවෙලා අරමුණේ මැද තම යහුවෙන් මැදහවෙලා අගහවෙලතම මේ මුලහුවෙන්න්න ඉතින් පොතේ දැනම පසේ යන යන අයට මේක විග්‍රහ කරල දෙන්න බෑ ඇගද ප්‍රාවික පුහුණු ආත්පසිං වෙනස්. පොතේ නීතිකට රීතිකට එක රූලටි ගන්න තියන බැ විදිට න මේ ප්‍රයක ජීත අදක. එතකොට මේ අරුණේ හටගැන්ම දැක්ක හම මේෝග විචරයටට අරමුණ හටගැන් මේ හේතුව පෙන්න්න ගන්න අරමුණ හ අරමුණනේ මුල දක්නකොට තම්මයි අරමුණ හටගන්න හේතු වෙච ඒතු කකාරනා ටි පේන ගන්නන්නේ ඒ හේතුරිික දකිීති අර කලින් ඇතිවු ධම් විචේ සම්බොජ්ජන්ගේ නුවන තවටික් වැඩන ඇයි අපි මේ කලින් ආත්ම දුෘෂ්ටියාදයට අට වෙලා සමහරයට අපි විසින් හද හැදවා කෙළ හිතං හිටිට මේ දේවල් නෑ අපේ කිසිම පාලනයකින් තොර හේතුන්ගෙන් හටගතු දේවල් කලෙ අට පෙන්න්න ගන්න නිකම්ම හටගත්තු යඔන මේ ේතුවක් සහිතව හටගන්න. තකොට ඉතින් අරමුණේ අගත් පේනකොට යාට තේරෙනවා ඇයි මේ අරුණ ගෙෙන්න්න අර ඒේතුකාරනාටික ිින්ඳිල මේ විදියට තමයි ටිකෙන්ටික ටිකෙන්ටික ටිෙන්ටික මේ සතිධාරාව අරමුණක් එක කණ්ඩෝ පවත් අද්දී. අරමුණ හටගන්නවවාත් එක්කම සතිය පිහිටනවන සිත්ත එත්තන්න එත්තන්නන එතන එතන සතිය පහිට අද්දි. මේ අරමුණ ගැන කතන්දර ගොතන්න අපට වෙලාවා කියෙනෙනෙන. අරමුණ ගැන අමතුෙන් සංස්කරණය කරන්න අපට වෙලාවා කෙනෙනෑ. අමුතුුවෙන් චේතනා පහල කරන අපිට වෙලාවාක් කියෙනනෙන. අරමුණ පවතින තාක් අරමුණ හටගන්න ොහොතේ පටන් ගෙෙනනතා කකණ්ඩ සතිධරාව පවතිනවා කිසිම තීදු තීරණයගින් තොර. එත්තනදී? තමයි අර බාහිය ධාරුචීරය තෙරන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ දේශනනාකරපු දිට්ටේ දිිටමන්තන් සුත්තේ සුතුතමත්තන් සිද්ධ වෙන්න උන්නොතෙද. දැක්කනම් දැක්කා විතරයි. දැකපු එක හට දැකලා එක බින්දල යනකම්ම බලගඉන්න එත්තනින් එහට යායට අමුතු කතන්දරවතන්න වෙලාව කියන ෑමක දෙක්ක අරමුණනා කටරම් ිනිචිකම අනි කට. අතක් නෑර මේ ද න ක ික්ටේ දිටමත්තන් ඔොන්නවත ති දක් දක් විර යට කතන්දරගොතගොත ඉන්නහම් වෙෙනනින සුතේ සුතමත්ත ශබද කැහුණ ඇහුුණ විතරයි ඒකෙතනෙනිහට කතන්දරගොතන්න වෙන්නේින අකණ්ඩෝ සචධරාව පවත්වනවන. ඔය හරහා ධම්ම විචේ සම්බෝජ්ජන්ගේ ආයෙත් වැඩිනවා ආයත් තිවෝල්වෙන්න පටන් ගන්න. ඉතින් මෙන්න මේ මෙන්න මේ ඉදිහට තමයි. දම්ම විචය කියන සතිය හරහ කන්්ඩ ටිකටික ිකට එක ඉස්සහටය අද මාර්ග පල දක්වා මේ එක ටිකට ගුණු වෙලා එන්නේ. ඔය මට ටාව හම දම චය බොජ්න්ගේහම ටිකටික වැඩෙන්න්න ගත්ති ඕගාවචරයාගේ මේ සතතිය දැම් පුහුණ කිරීමේදී යා යම් යම් මට්ටමින් මේක ආනිසංස අදකිමින් ඉන්න. එයට වැටහෙනවා ඒ තැනදී යාටර කලින් තිබුණට වැඩිය වීරිය දෙගුණ දෙගුණ වෙලාඉන්න ගන්න එකන්න මේ තටමීමක් නෙමේ යන්නේ. මම කලින් වීඩිකක් කරලා තියෙනවා වීරයේ තුලාව කියලා එකන්නෙමේ අමුතුුවෙන් දංගලගෙන නලියගෙන වීරය කරන්න එනෑ වීරිය ඔටෝ ඇ්ලයි වෙනවා ඒක වැඩිපුර වීරිියකුත්්නෙ මේ අඩු වීරිය ගුත්න මේ සමබර සතිය ධම්ම විචේයට සහයෝගය දෙෙන ඉන්ද්‍රීධර්මයන්ට සහයෝගය දෙන සමබර වීරයක් දක්වා මනස වැඩෙන කියන්නේ මෙ මේ මට්ට මේදී අතාරන්න හිතෙන්නෑට අත හරෙන් අතහරින්න හිතෙන්ති හිතෙන්න ඕනි කියෙන සිති ල්ල එන්නෙනෑ මිකදයාට නිකම මේ එක එදිනදා ජීවිතය වගේ සාමාන්‍ය තත්වයට ඇප්ලයි වෙලායිඉවරයි සක්මන පරයංක වශයෙන් එදිනදා වශයෙන් එයාට මේ ධම්ම විච්චේ වැඩෙන විදිහට සතිධරාව පවත්වන්න එයාගේ මනස වීරය අම්කිසි ලෙවල්ලකට ඇවිල්ල ඉවරයි. ඒ එතනති තමයිම වීරය කියනක සම්බොජ් ජංගමටමට එන්නේ එයාට අමුතු ආයාසයක් ගන්න ඕනි නැහැ සතිය පවත්වන්න නායාසයෙන් සතිය පීරණ ැනකට එනවාගේ එනවා සතිය මයි කලින් කිව. ඒ මට්ටමට අනායාසයෙන් සතිපිරුම් තැනටත් වීරත් එඒ හා සමානුපාතිකව සමබරවතියෙන්නවානි. ඒ මට්ටමට මනසයිවා වීර සම්බෝජ්ජග මට්ටමට. ඉතින් මේ විදිහට මේ මනස පවතිද්දි මේ බොජ්ජංග ධර්මතාටික මනසේ පවතිද්ධී යාගේ මනසට ඉතාම ප්‍රනීත සැපදායක ප්‍රීති ප්‍රමෝද මනසේ හටගන්න පටන්ගන්නවා. සමහර විට කයියට අත්දැන්න පටන්ගන්න කයිනුත්ේ ප්‍රීතිය භුක්තිවිදිනාවවෙන්න පුළුවන් මනසනුත් භක්තිවිදිෙනවා ඇති මේ හටගත්තු මුල්ම වකවානයේද මුල්ම පරිචේදේදී ඒ ප්‍රීතිය ඇත්තරම බක්තිවිදින්න යනවාවෙන්න පුළුවන් එහම ගුරුවරයාගේ උපදෙස්නතුව භක්තිවිදින්න ගිය තයාමේ ප්‍රීතිය ගිලෙන් ඩටකට යෙනවා ප්‍රීතිය හුවේ ඉටකරතිනවා එමනොත්තේ ය පුුණු ආපස්සට වැටෙනක්. නිසා මේ ප්‍රීතියේ ඉදදි ඒකෙන් නොගිල ඒකටහුවෙන් නැතුව එකට යටවෙන් නැතුව හිටියුත් මේ ප්‍රීතියේ තියන ගොරෝස තිටික ැඩල්ල බඳල අඩුවෙලාගිහිල්ලා සංසිින් දෙන්න පටන්ගන්න ය ප්‍රීති මට තමයි ප්‍රීති බොජ්ජංගමටම ප්‍රීති සම් බෝජාන්ගමටම එතකොට මේ ගොරෝස ගතය කෙඩල් බිඳිල කියලා සංසින් දෙන්න ගත්තාාවම් පුතුමාකාර සැපයක් සානයක් සුකයක් මනසට සහකායට ගෙනල්ල දෙවා පරයංකයේ ඉදදිී ඒ දැනෙන සැපය සුකේ පරයන්කෙන් නැගිට්ත් ැඩෙදින ෙ නැතිමටමට ඕගවචරයා මනසයිවාකොට තමයි පසදිය කලික. සංසිින්දිි ලතිය එතනදී පරයන්කයට ගිහාම එයාගේ ඇගිල්ලක්වා හොල්ලන්න හිතෙන්නේෑ යාට ඒ තරමටම අර සැපේ අර සංසිදුනු ගතිය එයාට පහසුවක් බුක්ති ඉඳි අවශ්‍යයි එයාට ඇහිපියක් හෙලන්න හිතන නෑ පරයන්කගේ ිහන්න හිතෙන්. ඉතාම සංසිඳනු සාමකාමේ තත්යක් සිතකයි දෙකේ ඇතිවෙනවා. කාය චිත්ත දෙකේීම හොඳ සංසිින්දීමක්කෙනවා ඒ පස්සර්දි සම්බෝජ්ජග මටම අන්න ඒ සුකය ආවත් තමයි සමාධිය කියෙනෙ ගොඩනගෙන්න්නේ. ඒ සංසිදීම නැතුව අර ප්‍රීතිය හරහාපු සංසිින්න්දීම හටගන්නේ නැතුව සමාධයක් කියනෙ එකක් ගොඩනගෙන නෑ. එතකොට ඒ සමා ඇතිවුණු මට්ට මේදී, සමාධිය තියන තැනදි තමයි අපිට මේ දේවල්ලල. ඇති හැටිය ඇති හෙටියෙන් දකින්න පුළුවන්කම එන්නේ. දැම් මේ අපි කතා කරන්න ඉපස්සනාවට අදාළ සමාධියනෙ. මේ සමාධිය අරමුණ හටගන්නවා එෙක්කම අත්ත නෑර් අරමුණ හටගන්නාත් එක්කම අරමුණ අත්ත නෑර අකණ්ඩව සතිධාරා පැවැත්වීම තමයි මේ සමාදිය කියල කියන්නේ එතකොට න්නම එකක්ද මේ දේවල්ලල යතා ස්භාවය හරියටම පේන්න ගන්නවා ධර්මතාාවල ස්භාවයන් පේෙන්න්න ගන්නවා. වෙන මුකුත්න මේ තියන සභාවයා අනිත්‍යය දුක යනාත්මයි කියන එක නිත්තිකයන්න එක වේගෙන් වෙනස්සන එක පේන්න ගන්නවා අර අර සමාධිය නිසා ඒ වෙනස්සීම නිසාම පෙලීමක් තියෙන බෞධරන්න ගන්නවා තමන්ට කිසිම විදිහකින් අධිකාරීත්තයක් පවත්තාන්න බැරි බව පාලනයට නතු කරන්න බැරිබව පේන්න ගන්නවා ඉතිං සමතයෝගයාගේ සමාධිය තියෙන වෙනස තමයි සමතයෝගයා ඒ සමාධීරයට ගිලනවා ඒකට පෙේත වෙන එකගේ ගිලි ලඉන්න එකට ින්දා බැහැල ඉන්න මත්තලයිනයැබැයි විපස්සන යෝගයා මේ සමාධිය හරහා අරමුණේ අතා සභාවෙලා ෙන ඔක තමයි මේදගේ තියෙන වෙනස ඉතින් මේ අරමුණේ අතා සභාවය දක්කිනකොට තමයි එක අනි සමාධි සම්බෝජ්ජන්ගේ හරහා තමයි උපේක්ෂාවවෙන්නේ ඇයි අරමුණේ අතා සභාවය දකිනකොට එයා මේ අරමුණු කෙරේ මධ්‍යස්ථ වෙනවා ඇයි ඇත්ත පේනවානි ද අරමුණේයතා සභාාවය ඇත්ත පේනකොට එයා මේවට ඇලි ගැලි ඇලෙන්න්න ගැටෙන්න්න කාමසුකල්දිි කානයෝග අත්තකිලිමතා නියෝ කියන අන්ත දෙකට වැටේනනෑ. මොකද දැන්යාට අරමුණේ ඇත්ත පේන නිසා. මේ තැනට ආහම තමයි අප හිට ැද්දට එන්නේ නිත රෝම මධ්‍යස්තුව මනස පවතින්නේ උපේක්ෂාව තියෙන්නේ. එතකොට ප්‍ර අරමුණක්කාවත් අප්‍රි අරමුණක්කාවත් එයා රාගදේශවලින් අහුුවෙනන එයාට ඇට හැයට මොනප්‍රියා අප්‍රිය රූප පෙනනක් කනට දිවට කයට නාසයට මනසට මේ ප්‍රියාප්‍රිය අරමුණු සාමාන ජීවිතයේ ප්‍රියයි අපප්‍රියා කියන අරමුණාවට එයා ඒවට ඇලෙෙන් හෝ ගැටෙනයනෙනෑ යට ඔක්කොම එක්තර අරමුණක් විතරයි. මධ්‍යස්ථ වෙනවා එක්තර අරමුණක් විතරයි මොන අරමුණක් ද අර ධර්මතාවයන්ට යට වුණු අනිත දුක අනාත්ම කියන ස්භාවයන්ට යට වුණු අරමුණක් විතරමයි මේ ප්‍රියාප්‍රිය සියලුම අරමුණු එනිසා තමයියාගේ මනස උපේක්ෂාවට එන්නේ මෙන්න මේ තැනදී යෝගාච්චරයටට රන්ත දෙක අත හැරෙනවා. එතැදි තමයියාර සම්ප්‍රදායක ධර්මය දන්නය දන්නවා මේ බාවන මධ්‍යස්ථානල ප්‍රසිද්ධ වැැකක් තියෙනවා ඇස්පෙනුනට අන් දෙෙක් වගේ ඉන්න කං එහුණට බීරෙක් වගේ ඉන්න හැකකිියාව තිබුණට මලකදක්වාගේ ඉන්න මොලේ තිබුණට මෝඩෙක් ව ඉන්න කියෙලා ඔන්න මටමන්නේ ඔය ැනද. ඕ අපිට බෝඩ්ඩල ගහන්න පුුවන් හිතල ගන්න පුළුවන්ය නෙේ ඒවා ප්‍රායෝවික පුහුණුවත් එක් මනසට ඇප්ලයි වෙන දේවල් අන්දෙක්වගේ ඉන්න එ කොට මොකද දැන් එයාගේ මනස උපේක්ෂයි දැක්කට දැක්ක නෑවගේගේ මනස ඔට්ටෝ එනම අතනට පවතිනවා. ඇහුනට බීරෙක් වගේ ඇහෙන් ැවනෙම ඒයායට ඒවට ඇලීම් ගැටීම් පවත්තන්න අශ්‍යනෑ මනස මධ්‍යස්ථයි උපේක්ෂයි. නමට කාක බලය ඕන තරතිවන වන්න පුළුව ැ මලකතක් ඉන්න පුළුවන් කොච්චර ේවල් තේරුණුත් අන් මුසගෙන යන්න නෑ මෝඩෙක් ඉන්න පුලුව. ඒ මේ බොද්ජංග මට්ට මේ උපේක්ෂාවට පස්සේතිී. මේකට අපේ ලොකුසන්සේ දෙනවා හරි ලස්සන වචනයක් ඔෝකට කියන්නේ අවිරුද්ධ පටිපදාව කියලා. කැන්නේ මොනම විදිියකටවත් ප්‍රතිචාර ප්‍රතික්‍රියා දක්වන්නේ යන නෑ. ඇල්ලි ලහෝ ගැටිලා ප්‍රතිචාර ප්‍රතික්‍රියා දක්වන්නේ යන්නන්නේ නෑ මැද්දේ. ඇල්වතුර වගේ ෆ්‍රීස් සලා වගේ. ඒක ඒක උපේක්ෂාවක් අහුුවෙන නෑ අරමුණුවලට ඉතිං ඔය ඔොය මේ බොහොම සරලව මේ කාරණටික කිව්ව. ඕ හැම් සක්මන පරරිියන්ක එදිනිදා වශයෙන් හැම්ම තැනක්කදදිම ඕක මනසට ගැලපිලායනවා ගලපගන්න පුළුව වෙනවා. එතකොට ඒ මේ ප්‍රායෝක පුහුණුවත්ත එකක තමයින්නේ දැම් මේ වෙනකොට අප ඉන්න දම්මාමනු පස්සනා කොටසේකායානු පස්සනා ගොට සත් එක දිගටම දිගටම දනා චිත්ත මෙවා පුහුණු වී ඇවි ිකෙන්ටි දම්මාන පසනා කොටසටත් ඇවිල්ලා මේ ධර්මාන් පස්සනා කොටස කියන්නේ ධර්මතා ධර්මතා වශයෙන් තේරුම්ගන්න එකක්නේ ඉතින් මේ දකින්නේ වනසේස්භාවිකතත්ත්වය ජීවේ සභාවිකතත්වය ලෝකයේ සභාවික තත්ත්වය ධර්මතාවයක් තරයි පවතින්නේ උපේක්ෂාව තමයි කෙලවරවෙන්නේ බොජ්ජන්ග මට්ට ලදී ධර්මතාවයක් මේ ලෝක පවතින්නේ ඒකට කිසිීම විද්‍යක්‍රතිචාරයක් දක්වලා වැඩක් වෙනෙන එතකොට තමයි මේ ෆ්ලෝයිකත් එෙක් ෆලෝයන්න බලුව අමානසිකත්වයන්න ඉතිං ඔය බොජ්ජංග ටිකමම් බොහෝම කෙටියෙන් විස්තර කරේ ප්‍රායෝගික පුහුණුව කරගෙනයා ඩොප කාරේ කියල ඉතින් අප ඊල්ළඟ වීඩියෝකේ දීලළඟ කොටසිං මොනගහෙෝම් තෙරවන් සරණයි.